ආයුබෝවන්. අදත් සුපුරුදු වේලාවට සුපුරුදු පරිදි ඔබේ කණ්ඩේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහට එක්වේ සිටින්නේ කැන්ඩර් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවි අබේසූරිය මහතා. අපි කතා කිරීමට සූදානම් වන්නේ විචක්ෂණයෙන් ආයෝජනය කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ විචක්ෂණයෙන් ආයෝජනය කිරීම කියලා කියන්නේ කුමක්ද? ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි? ආයෝජනය කිරීමේදී ඉතාමත්ම බුද්ධිමත් ආකාරයට සිදු කිරීම. ඔව්, අපි ඉස්සලාම පැහැදිලි කරගත යුතු වැදගත් කරුණක් තමයි ආයෝජනය සහ ඉදිරි කිරීම ඇති වෙනස. ආයෝජනයක් කරනකොට අපි යම්කිසි අවදානමකට ලක් වෙනවා. ඉදිරි කිරීමක් කරන්න සාමාන්‍යයෙන් බැංකු ගිණුමක ඉදිරි කිරීම ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක් තමයි කරන්නේ. නමුත් ආයෝජනයක් කරනකොට ඒකේ තියෙනවා අවදානමක්. ඉතින් ඒ අපි විතක්ෂණයෙන් ආයෝජනය කරනවා කියලා කියන්නේ ඇත්තටම කියනවනම් සිහිබුද්ධෙන්. ඒ කියන්නේ සොයා බලා තමන්ගේ අරමුණ සඳහා ඒ ගමන යන්න, ඒ ආයෝජනයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ ලබා ගන්න යම්කිසි අවදානම කොතර දුරකට අවදානමක් දැරීමේ හැකියාවක් තමන්ට තියෙනවද? තමන්ට ඒ මුදල් මුදල් කිවීමේ හැකියාව කොච්චර ද්‍රවශීලතාවය කියලා කියන්නේ, ඊළඟට කොච්චර ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවද? ඒ කරුණු ගැන හොඳට සොයා බලා අවබෝධයකින් ආයෝජනය කිරීම. අන්න ඒකයි මෙතන අදහස් කරන්නේ. ඇත්තටම දැන් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පුරාම අපිට දකින්නට ලැබුණා මේ හොර ආයෝජන ක්‍රම ක්‍රියාත්මක කරපු ඇතැම් පුද්ගලයෝ නීතියේ රැහැනට හසු වෙනවා. ඒ වගේම සමහර සමාගම් කඩා වැටුණා. ඒ කඩා වැටුණට පස්සේ තමයි මේවායේ තිබුණු අවධානම සමාජයට සහ ජනතාවට අවබෝධ වුණේ. මොකද වැඩි පොලිය අනුපාතයක්, වැඩි පොලියක්, වැඩි ප්‍රතිලාභයක් දෙනවා කියලා වෙළඳ දැන්වීම් මාර්ගයෙන් මේ ජනතාව මුලා කරලා තිබුණේ. ඇත්තටම දැන් මෙවැනි පරිසරයක් තුළදී අප්‍රිකාව තිබෙන මේ සීමිත මුදල, ඉතාම අමාරුවෙන් හරි හම්බ කරගන්න මේ මුදල් යම්කිසි තැනක ආයෝජනය කරන්න යන්න කලින් මොනවද අපි සොයා බලන්න ඕන? ගොඩක් කරුණු තියෙනවා. අර ඉස්ලාම ආයෝජනයේ අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්නනේ. ඉතින් ඒ නිසා අර ඉතිරි කිරීම වල තියෙන පොලි අනුපාතයේ වැටෙන්න ගත්තම මම හිතන්නේ දැන් 50%ක විතර අඩු වීමක් තියෙනවා බැංකු පොලි අනුපාතවල. ඉතින් අපේ ජනතාව මේ හුරු වෙනවා වෙන වෙන විකල්ප ආයෝජන සඳහා යොමු වෙන්න. ඒ කියන්නේ සමහර විට විශාල ප්‍රතිලාභයක් ලබා දෙනවායි කියලා කියන අපි දන්නවා. ඒක ලොකු පොලියක් දෙනවා කියලා. ලොකු පොලියක් දෙනවායි කියලා, ඕ ප්‍රතිලාභයක් දෙනවායි කියලා කියන දේවල් තියෙනවා. ඒ වට යනකොට වැඩි ප්‍රතිලාභයක් දෙනවයි කියන්නේ යම් කිසි සමහර විට ඉතාම වැඩි අවදානමක්කට ලක් වෙනවයි කියන එක තමයි. නමුත් ඒ අවදානම පෙන්වු කරන්නේ නැහැ. ඇත්තටම කියන්නේ නැහැ මේක තමයි අවදානම කියලා. ඉතින් ඒක තමයි මෙතන අවශ්‍යම අපි දැනුවත් වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් යම් කිසි ස්ථාවර බැංකුවක සල්ලි දාන වුණත්, ෆයිනෑන්ස් කම්පනීස් වල දානවා වුණත් ඒවට තියෙන රේටින් එකක්. ඒ රේටින් එක බලුවේ හැටිය පේනවා ඒකේ අවදානම. ඒ වගේම තමයි අපි දාන සංගාමික නායකර තියෙනවා. දැන් කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරගෙන තියෙන සංගාමික නායකර. ඒව ඉතාලම හොඳ ඒවා තිබුණා දැනුත් එනවා. ඒ වල තියෙනවා අර රේටින්, ෆිච් රේටින් සමාගම, ලංකා රේටින් සමාගමෙන් දෙන රේටින් එක. ඒක ගැන අවබෝධයක් තියෙනවනේ දන්නවා ඒකේ තියෙන පැහැරහැරීමේ අවදානම නේ එකක්. ඒ වගේම තමයි තව තියෙන ඒකක බාර. දැන් ඒකක බාරවල ආයෝජනය කරනකොටත් තියෙනවා ඒකක බාර ජාති කිපයක් තියෙනවා. කොටස් වෙළඳ පොලේ දාන growth funds කියලා තියෙනවා, income funds කියලා තියෙනවා. අපි unit කියලා කියන්නේ. ඉතින් unit වල ආයෝජනය කරනකොට තියෙන අවදානම අඩුයි අර තමන් කෙලින්ම කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවට වඩා. ඒ වගේම අර තමන් දෙලෙම ගිහිල්ලා ඩිබෙන්චර් එකක් ගන්නවන සංගාමික නායකරයෙක් ගන්නවට වඩා අර unit හසල ආයෝජනය කිරීමේ අවදානම හුඟක් අඩුයි. ඉතින් ඒ වගේ තමන් ආයෝජනය කරන සමාගම මොකද්ද, තමන් ආයෝජනය කරන්නේ ඒ සමාගමේ යම්කිසි ට්‍රැක් රෙකෝඩ් එකක්, කියන්නේ කොච්චර දුරට ඒ සේවය ලබා දීලා තියෙනවද, ඒ සේවය ලබා දැනට ලබා ගන්න එක්කෙනෙක්ගෙන් අහලා බලලා කොහොමද ඒගොල්ලන්ගේ සේවය, තමන්ගේ
අවශ්‍යතාවයට හොඳට උපදෙස් දෙනවද? අර ඉස්ලාම තමන් මොකක් හරි අවශ්‍යතාවයක් නිසානේ මේ ආයෝජනය කරන්නේ, විශ්‍රාම දිවියට එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයට ඒ අවශ්‍ය කරන අරමුණට ළඟා වෙන්න හොඳ උපදෙස් දෙනවද කියලා තමයි හොයාගන්න ඕනේ. ඒක නැත්තම් අර කොමිෂන් එක බලාගෙන මොන හරි ආයෝජනයක් කරන්නේ කියලා ඊට පස්සේ ඒ කට්ටිය ඊට පස්සේ ඒ ආයෝජනය කරපු එක්කෙනාගේ පැත්තෙන් බලන්නේ නැහැ පොඩ්ඩක්. ඉතින් හුඟක් වෙලාට තියෙන්නේ තමන් උනන්දු වෙන්න ඕනේ. තමන් උනන්දු නැත්තම් අර ප්‍රොඩක්ට්කාරයන්ට එහෙම නැත්තම් හරියට උපදෙස් නොදෙන කොමිෂන් බලාපොරොත්තුෙන් කරන කට්ටියට තමයි අහු වෙන්නේ. අන්න ඒකයි මෙතන වැදගත්. යම්කිසි ආයතනයක ස්ථාවරත්වය, ඒ ආයතනයේ කතරම් ශක්තිමත්ද කියන කාරණය මැන බැලීමට හොඳම ක්‍රමයක් ලෙස ඔබ යෝජනා කළා මේ ණය වර්ගීකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඇත්තටම එවැනි වර්ගීකරණයකින් මේ ආයතනය පිළිබඳ තක්සේරුවක් කරන්නට පුළුවන්ද? ඔව්, ඒක තෙමිනි පාර්ශ්වකයකින් දෙන වර්ගීකරණයක්. ඕනම බැංකුවක්, එහෙම නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි එකක්, එහෙම නැත්නම් නායකරයක් ඉෂු කරන සමාගමක් නායක වර්ගීකරණයක් ලබා ගත යුතුයි. ඒ කියන්නේ මහජනතාවගෙන් මුදල් ලබා ගන්න ස්ථාවර පොලියක් දෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්, එහෙම නැත්නම් යම්කිසි මුදලක් ලබා ගන්නවා නම් ඒකට වර්ගීකරණයක් තියෙනවා. මේ වර්ගීකරණය මම පොඩ්ඩක් පැහැදිලි කරොත්, ඉහළම වර්ගීකරණය තමයි ට්‍රිපල් ඒ. ඊළඟට එනවා ඩබල් ඒ ප්ලස්, ඩබල් ඒ, ඩබල් ඒ මයිනස්. ඒ වගේම ඊට පස්සේ පළහැට යන්න පුළුවන් ඒ, ඒ ප්ලස්, ඒ මයිනස්. ඊළඟට ට්‍රිපල් බී ප්ලස්, ට්‍රිපල් බී, ට්‍රිපල් බී මයිනස්. ඒ ට්‍රිපල් බී මයිනස් වලට සෝ ඉහළින් තියෙන ඒවාට කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් කියලා. ඒ කියන්නේ සාහෙන හොඳ තත්ත්වයක ආයෝජන මට්ටම. ට්‍රිපල් බී මයිනස් වලින් පළහැට ගිය හැටි, ඒ කියන්නේ ඩබල් බී ප්ලස්, ඩබල් බී, ඩබල් බී මයිනස්, ඒවා ඒවට කියන්නේ ජංක් බොන්ඩ්ස් කියලා. එහෙම නැත්නම් අවදානම වැඩි ආයෝජන. ඒ කියන්නේ ඒවත් හොඳයි. ඒවට සාමාන්‍ය අවදාන වැඩි නිසා ඒවට වැඩි ප්‍රතිලාභයක් දෙනවා. වැඩි පොලියක් සාමාන්‍යයෙන් දෙනවමයි. නමුත් තමන් දන්නවා තමන්ට දැරීමේ අවදානම දැරීමේ හැකියාව. ඒක තමන්ගේ සම්පත් අනුව, තමන්ගේ වයස අනුව පොඩි බාධා කිනමක් කරනවා. දැන් පසුගිය කාලේ අපි දැක්කා මේ ලංකාවේ ගොඩක් වෙනත් රටවල් වල වුණත් මේ ආයෝජන දැඩි අවධානයකට ලක් වෙනවා. සමහර සමාගම් මේ කඩා වැටුණා, මුදල් අහිමි වුණා. ඇත්තට මේ ඔය කියන ඔබ සඳහන් කරන අර මේ ඒ වර්ගීකරණයේ අවදානම් මට්ටමේ වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නත් එවැනි අවදානමක්, ඒ කියන්නේ කඩා වැටීමට ලක්වීමක්, මුදල් අහිමි වී යාමට තිබෙන අවස්ථාවක් තිබෙනට පුළුවන්. ඔව්, අර මේ පල්හැට යන්න, ඒ කියන්නේ B වලට යටනකොට B මයිනස් කියු, ඒක තමයි අවදානම වැඩිම. ඉතින් එතකොට ඒ සමාගම කඩා වැටි තමන්ගේ මුල් මුදලම නැතිවීමේ ප්‍රවණතාවය ඉතාම වැඩි. අර ඒ වගේම තමයි රජේ නායකර ජාතික ඉදිරිගිරීමේ බැංකුව ට්‍රිපල් ඒ කියන්නේ අවදානම ඉතාම අඩුයි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් අර ආයෝජනය කරන එක්කෙනා වැඩි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට වරදක් නැහැ. නමුත් ඒකේ තමන්ගේ ඔක්කොම මුදල් දාගන්න හොඳ නැහැ. දැන් හුඟක් වෙලාවට අපි අහන්නේ ඔක්කොම සල්ලි දාලා තියෙන්නේ ඔය අවදානම වැඩි දැන. අතරම දැන් ආයෝජන උපදේශකයෙකු ලෙස, ආයෝජන විශේෂඥයෙකු ලෙස මේ වැඩසටහන නරඹමින් සිටින අපගේ ප්‍රේක්ෂකයින්ට අවවාදයක් ලෙස ඔබට මොකක්ද කියන්න තිබෙන්නේ? මේ ආයෝජන කලඹක් පවත්වාගෙන යන්නේ කොහොමද? මේ ආයෝජන කලඹ තුල මොනවද තියාගන්න ඕන? ආයෝජනය අවදානම අඩු කරගන්නට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕන? ඔව්, නැත්නම් ඒක හොඳම ප්‍රශ්නේ. මොකද අපි යම්කිසි ආයෝජන කරනකොට ආයෝජන කලබක්, එනවා විවිධාංගීකරණයක් කරන්න ඕනේ. ඒ හේතුව අර මේ ආයෝජන කොච්චර කාලකටද ආයෝජනය කරන්න සීමාව අනුව. අර මම තව කියන්නේ ඇද්දී වයස, තමන්ගේ දාම් දැරීමේ හැකියාව, ඉක්මනින් මුදල් කිරීමේ හැකියාව, ඒ ඔක්කොම බලලා තමයි ඒ උපදේශ දෙන්නේ සාමාන්‍යයෙන් වරලත් විනිමය උපදේශකයෙක්. ඒ උපදේශකෙක් කෙනෙක් ගාවට ගියොත් තමයි ඒ සුදුසුම
ආයෝජන කලඹක් තමන්ට සුදුසු ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතා හරියටම සලකලා බලලා ඒ වගේ උපදේශයක් දෙන්නේ. දැන් සල්ලි තියෙන ගොඩක් සල්ලි තියෙන කට්ටියට ඒ වගේ ඒ ඒ ඒ සේවය විතාම විශාල ලෙස ලංකාවේ ලබා දෙනවා. නමුත් ඒ සේවය අපිට උනත් ලබා දෙන්න පුළුවන්. හේතුව එතකොට තමයි හරි තමන්ට සුදුසුම උපදේශය ලැබෙන්නේ. එහෙම දැනුවත් වෙන්න ඕන නම් පොත් කලඹවල අරගෙන හොයලා බලලා ආයෝජනය කරන්න පුළුවන්. නමුත් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් දිගු කාලීන ආයෝජන කරනවා නම් අවුරුදු 3කට වැඩිය කොටස් වෙනද පොළ 100ට අපි ගත්තොත් අවුරුදු 10ක ප්‍රතිලාභයේ 100ට 17ක ප්‍රතිලාභයක් තියෙනවා අද බැලුවත්. අවුරුදු 10ක් ආයෝජනය කරලා හිටියා නම්. නමුත් ඒ සමාගම් අනුව නෙමෙයි මම මේ කියන්නේ සමස්ත කොට මිල දර්ශකය අරගෙන 100ට 17. ඊළඟට අපි බැලුවොත් අර ස්ථාවර පොලිය දෙන ඒවල 100ට 9ක විතර ප්‍රතිලාභයක් තියෙනවා. රජයේ නායකර විතරක් ගත්තොත් 100ට 6ක විතර ප්‍රතිලාභය තියෙනවා. ඉතින් තමන්ට සුදුසු ඒ කියන්නේ තමන්ගේ අවධානම දැරීමේ හැකියාව අනුව තමන් ඒ ඒ ආයෝජන තෝරා ගත යුත්තේ. වැඩි ප්‍රතිලාභ ලැබෙන කොටස් වලඳ පොලේ අවධානම වැඩි අඩු ප්‍රතිලාභයක් ලැබෙන දැන් රජයේ නායකවරුන්ට වඩා විශාල වශයෙන් හැබැයි මේ තීරණය ගන්න ඕන තමන්ගේ අවධානම් දැරීමේ හැකියාව සහ වයස අනුව. වයස අනුව මොකද කොටස් වෙනද පොළේ ආයෝජනය කරාම සමරවෙට කොටස් වෙනද පොළ කලා වැටෙන්න පුළුවන් 100ට ඇත්තටම වැඩියෙන්ම වැටලා තියෙන 108යි අද වෙනතුරු අපේ කොටස් වෙනද පොළ. ඊටම දැන් අපි අවසාන භාගයට පැමිණ තිබෙනවා අපේ කතාබහේ. දැන් ඔබ සඳහන් කළ ආයෝජන කලඹක් පවත්වාගෙන යෑමේ වැදගත්කම මේ ආයෝජන කලඹ තුළ වැඩිපුර අවධානමක් තිබෙන ආයෝජන තියෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අවධානම අඩු වෙන ආයෝජන තිබෙනවා. හැබැයි මේ වැඩිපුර අවධානමක් තිබුණත් කොළඹ කොටස් විලඳ පොළ වගේ තැනක ආයෝජනය නොකිරීමෙන් ඇතිවන යම්කිසි අවාසියක් තිබෙනව නේද? ඔව් ඇත්තටම කොටස් කොළඹ විලඳ පොළ ගත්තොත් මම කිව්වා අවුරුදු 10ක ප්‍රතිලාභය 100ට 17ක් කියලා. නමුත් කොටස් විලඳ පොළේ පොඩි කොටසක් හෝ තමන්ගේ මුළු ධනයෙන් හෝ 5%ක් හෝ 10%ක් හෝ ආයෝජනය නොකර සිටීම අර අවධානම ගැන බය වෙලා මොකද අපේ අමතිසේම ඇහෙන කොටස් වෙනද පොළ වැටුණා මෙච්චර සල්ලි නැති වුණා. නමුත් හොඳ කොටස් වල ආයෝජනය කරොත් අපිට පුළුවන් අවුරුදු 10ක් ගත්තොත් ඒ තමන්ගේ ආයෝජනය කර මුදල වගේ 2.5ක ගුණයකින් ඒ කියන්නේ 2.5 times වලින් වැඩි කරගන්න ඒ අවුරුදු 10 තුර. ඉතින් ඒක ඒ වගේ වෙන්නේ නැහැ නේ බැංක පොලික. නමුත් ඒ වගේම අපි ගත්තොත් NSB එකේ සේවිංස් ඩිපොසිට් එකට 5%ක් ලැබෙනවා. අර මනි මාකට් එකක 7.75%ක් ලැබෙනවා. ඉතින් ඒ වෙනස වුණත් අපිට පුළුවන් අවුරුදු 10ක් පොඩි ගාණක් ආයෝජනය කරත් ඒක තව 130ක වැඩිවීමක් තියෙනවා. ඒ වගේම ෆික්ස් ඩිපොසිට් එකක් ගත්තොත් අර සංගිමි නායකර ගත්තොත් ඒ දෙකේ වෙනස ගත්තොත් ඒත් 70%ක අවුරුදු 10කින් පස්සේ 70%ක තමන්ගේ ධනෙ වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විවිධ අංගීකරණයේ මගින් අවධානම අඩු කරලා ප්‍රතිලාභය වැඩි කරගන්න. දැන් ඇත්තටම දැන් අපි කතා කරන්නේ කොළඹ. ඒ වගේම මේ යම්කිසි මූල්‍ය සාක්ෂරතාවයක් තිබෙන අවබෝධයක් තිබෙන පිරිසක් ඉලක්ක කරගනිමින්. හැබැයි අපි දන්නවා පසුගිය කාලේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ අවිධිමත් මූල්‍යායතන ක්‍රියාත්මක වුණා. මේ මූල්‍යායතන ක්‍රියාත්මක වෙලා ජනතාවගේ මුදල් විවිධ ස්වරූපවලින් අර ඔබ සඳහන් කළා වගේ වැඩිපුර ප්‍රතිලාභයක් ලබා දුන්නා අවධානම වැඩි නිසා. ඒව කඩා වැටිලා දහස් ගණනක් මිනිස්සු මහපාරට වැටුණා. ඔවුන්ගේ ජීවිත වලට ඉතා අමහිරි අත්දැකීම් එකතු වුණා. හැබැයි දැනටත් මෙවැනි අවිධිමත් මූල්‍ය ක්‍රම ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට පුළුවන් ද යම්කිසි අවවාදයක් ලබා දෙන්න මේවා සම්බන්ධයෙන්? මොකද අපි දන්නවා පහුගිය කාලේ මේ ගස් වලට මුදල් දාන්න කියලා ක්‍රම ආවා. එතකොට පිරමීඩ් වංචා කියලා යම්කිසි වංචාවල් ක්‍රියාත්මක වුණා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඒකට පළවෙනිම දේ තමයි තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේදී අපි බලන්න ඕනේ එක්කෝ ඒක මහා බැංකුවේ අධීක්ෂණ ඒ ආයතනය මහා බැංකුවේ අධීක්ෂණයකට ලබ වෙනවාද? එහෙම නැත්නම් කොළඹ විනිමය හා සොරකුම් සභාවේ අධීක්ෂණයට ලැබෙන සමාගමක්ද? ඒ වගේම ඒ ආයෝජනය ගැන උපදෙස් දෙන එක්කෙනා සහතික ලත් එක්කෙනෙක්ද කියලා. ඒ වගේ පොඩ්ඩක් හොයලා බැලුවොත්
පෙනෙයි ඔය ඔය සල්ලි නැතිවෙත්ත තැන්වල යම් කිසි අඩුපාඩුවක් තිබුණා. එහෙම ඒ වගේම තමයි අර මං කිව්ව යෝගිදාංගිකරණය. ඒ කියන්නේ තමන්ගේ මුදල් දානකොටත් ඒක වර්ගීකරණය කරනවා. ඒක වෙන වෙන ඒවල දැම්ම එකක් නැති වුණයි කියලා. ඒ කියන්නේ තමන්ගේ මුළු සල්ලි ඔක්කොම එක තැනක දාන්න එපා කියලා කියනවා. ඒක එකම අර විතර ඔක්කොම එකම පස්සෙන් බික දාන්න එපා කියන අවධානය තමයි පළවෙනිම අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම හොඳ උපදෙස් දෙන එක්කෙනෙක් හොයාගන්න එක. හොඳ අපි දැන් හොඳ ලෙඩක් වුණා සමහරු රත්තරන් වල ආයෝජනය කරන ඉඩම් මිල දී ගන්න මේවා හොඳ ආයෝජන නෙවෙයි. ඒවත් බොහොම හොඳ ආයෝජන. ඒ කියන්නේ දැන් අපි දුපත් කට්ටිය වැඩිම රත්තරන් වල ආයෝජනය නෝ රත්තරන් මිල වැටෙනවා. ඒ වගේම ඉඩම් වල මිලත් වැටෙනවා. ඒක විතරක් කරන එක බයනකයි. මොකද හදිස්සියෙන් දැන් මිලමක් අරගත්තොත් මුදල් කරන්න ගිය හැටිය විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. රත්තරන් වල මිල් වැටිලා දැන් සෑහෙන අවුරුදු දෙක තුනක ඉඳලා රත්තරන් මිල හුඟක් වැටිලා තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නමුත් වැඩියෙන්ම වෙන්නේ අර අතේ මුදල් වැඩිපුර තියාගත්තොත්. එතනට වෙන්නේ අර උද්දමණයෙන් ඒ වටිනාකම අඩු වෙනවා. අපි කවුරුත් දන්නවා බඩු ගන්න ගියාම තියෙන උද්දමනේ. ඒ වෙන නිසා ඒ මුට්ටිකට දාලා තියාගන්න පුළුවන් ගෙදර මෙට්ටේ ඇසේ. නමුත් වෙලා තියෙන්නේ මුදලේ අගය හීන වීම උද්දමනයට ඇති වෙන අනිවාර්ය ක්‍රියාවක්. ඉතින් ඒ ඔක්කොමටම එකම ප්‍රතිලා උපදේශය තමයි මට දෙන්න පුළුවන් විවිධාගිනී කරලා ආයෝජන කලබක් සබා තියාගන්න. ඒකට එකක් වටනත් අනිත් ඒවාෙන් ගොඩ. ඉතින් අවසාන වශයෙන් දැන් ඔබ මට මතකයි මීට අවුරුදු 10කට 12කට තරම් ඈත අතීතයේදී අනතුරු හැඟවීමක් කළා. මමත් කනිෂ්ඨ මාධ්‍යවේදියෙක්ව ඉන්න කාලේ මේ ඇතැම් රුක්රෝපණ සමාගම් විසින් මේ කරන ආයෝජන කවදා හෝ කඩාවැටෙන්නට පුළුවන්. මේවා මේ ග්‍රීන් ස්කෑම් කියන මේ වංචා ගැනයට තමයි ඈත් වෙන්නේ කියලා. හැබැයි අපිට අස්පනා අපිට මේ වන විට එහි යථාර්ථය පැහැදිලිව පේනවා. ගොඩක් එවැනි සමාගම් කඩා වැටිලා එහි මුදල් තැන්පත් කර මිනිසුන් අසරණ වෙලා. අද ඒ පිළිබඳව ඔබට මොකද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම ඒක පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක්. වැරදි ආලෝචනයකට යනකොට මොකද ඒ සමාගමේ යහපාලනය නැත්තම් ඒ සමාගම ක්‍රියාත්මක කරපු පුද්ගලයා ගැන මම දැනගෙන හිටියා. එයාගේ අතීතය ගැන. ඉතින් ඒ නිසා මට කිසිම බයක් නැතුව මම පැහැදිලිව කිව්වා ඒ සමාගම වැටෙනවා කවදා හරි කියලා. මොකද ඒ පුද්ගලයාගේ තියෙන ගතිගුණ නිසා. ඒ වගේම කියන්න පුළුවන් හැබැයි ගතිගුණ නිසාද නැත්නම් මේ පද්ධතිය මේ 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 ක්‍රමය මේ ආයෝජන මේ ඒ කියන්නේ ඒ ආයෝජන ක්‍රියාවලියම හොඳ කෙනෙක් කරත් ඒක කඩා වැටෙන ක්‍රියාවලියක් නෙවෙයි. සමහර විට හොඳට කරගෙන යන්නත් පුළුවන්. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ මේ සමාගම් වලින් කරන්නේ ගස් පොඩි පැල වවලා ඒ ගස් වල තියෙන සම්පූර්ණයෙන්ම වැවුලන් පස්සේ ඒ ලී විකිණීම හෝ ඒ ලී වලින් යම් කිසි ගස් වලින් යම් කිසි සාරයක් අරගෙන ඒක විකිණීම. ඉතින් ඒක යහපාලනයෙන් කරගෙන ගියොත් අවදානම් තියෙනවා. අන්න ඒක තමයි අපිට මතක තියාගන්න. ඒ අවදානම තියෙන්නේ ඔය දැන් උදාහරණයක් අපි තේක ගමු. තේක ඉල්ලුම තව වසර 20කින් මේ ලෝකේ මේ ආකාරයට පුරෝගතනය කරන්න පුළුවන්ද අපිට තේක මේ විදිහට මිලක් ඇති වෙයි කියලා. ඒක කරලා තමයි මහජනතාවට පෙන්වුම් කරන්නේ මෙතර ප්‍රතිලාභ ලැබෙනවා කියලා. අපි තේක මිල බැලුවත් අවුරුදු 10ක් 30 වැඩි වෙච්ච හැටි තව අවුරුදු 10කින් වැඩි වෙන හැටි යම් කිසි විදියකට ප්‍රොජෙක්ට් කරලා කියන්න පුළුවන් මෙන්න මෙච්චර ගානකට ගහ වැවුනන් පස්සේ තේක විකුණන්න පුළුවන් කියලා. මොකද ඒක අවදානම් ගොඩාක් තියෙනවා. මොකද එකක් තේක වෙනුවට වෙන වෙන විකල්ප වෙන්න පුළුවන්. ප්ලාස්ටික් වගේ දේවල්. ඔව් ඒ වගේම මේ ඒ ගස් වලට යම්කිසි රෙඩක්ටිලි රෝග ඒ වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සමාගමම කඩා වැටෙන්න පුළුවන් අර යහපාලනේ නැත්නම්. දැන් ඒක තමයි අපි දන්න මේ කතා කරන සමාගම අවුරුදු 10කට ඉස්සෙල්ලා කිව්වේ. ඒ සමාගම කඩා වැටුනේ යහපාලනේ නැති නිසා. ඉතින් ඒ වගේ අවදාන කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් තමන් ආයෝජනය කරනකොට ඒව ගැන සොයලා බලලා ආයෝජනය කරොත් හැමතිස්සෙම අන්තක පොඩි කොටසක් විතරක් දැම්මොත් ඒක බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කොටස නැති වුණත් තමන්ගේ මුළු ධනයම නැති වෙලා යන්නේ නැහැ. ඊට අමතරව අපිට අපේ ඊට මගහැරුණු අසනට බැරි වුණු යම් කිසි කාරණයක් ඔබට කියන්න තිබෙනවද? ඔව් මම පොඩ්ඩක් මතක් කරලා දුන්න හොඳ උපදේශකයෙක් ගැන. ඒ මොකද ඒ උපදේශකයා හැමතිස්සෙම අර ආයෝජකයාගේ පැත්තෙන් බලලා ආයෝජකයාගේ හදවතට සමීප වෙච්ච එයාගේ ඉන්ට්‍රස්ට් එක ඒ ආයෝජකයාගේ පැත්තෙන් ආයෝජනය සලකා බලලා උපදෙස් දෙන කෙනෙක් ගාවට තමයි හුඟක් වෙලාට යන්න ඕනේ. අර කොමිෂන්ම බලාගෙන
කරන්න කරන ආයෝජක උපදෙස් ගාවට ගියොත් වෙන්නේ එයා බලන්නේ එයාගේ වාසිය විතරයි. ආයෝජකයා පැත්තෙන් වෙන්නේ නැහැ. නමුත් අපි හැමතිස්සෙම ආයෝජකෙක් වශයෙන් ඉතාම වැදගත් වෙන්නේ ආයෝජනය කරනකොට තමන්ගේ උනන්දුව තමන්ගේ වාසිය වෙන විදිහට උපදෙස් ලැබෙනවද කියන එක තමයි. බොහොම ස්තුතියි අපගේ කතාව වහර පැමිණීම සම්බන්ධයෙන්. අපි BIS247 කතාබහ මේ අද දිනේට අවසන් කරනවා. අප සමග සම්බන්ධ වුණේ කැන්ඩර් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවි අබේසූරිය මහතා. මෙවන් BIS247 කතාබහකින් අපි යලිත් හමුවෙමු.